ඔයාලට කවදාහරි ඉතාලියේ පාර වැරදිලා තියෙනවද? සමහර විට පාර හොයාගන්න බැරුව ඉතාලි කෙනෙක්ගෙන්ම විස්තර අහගන්න අවශ්‍යතාවයක් එන්නේ ඇති. හැබැයි ඉතාලි භාෂාව දන්නේ නැති කම නිසා ඔයාලා වටේම කැරකෙන්නේ ඇති. හැබැයි මම අද ඔයාලට මේ පාඩමෙන් කියලා දෙන්නේ ඉතාලියේ කොහොමද කාගෙන් හරි විස්තර ඇතුව පාරක් හොයාගන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඔයාලගෙන් පාර හැව්වොත් කොහොමද ඒකට උත්තර දෙන්නේ? එහෙම නැත්නම් එයා මට පාර ගැන විස්තර කරද්දී මම කොහොමද ඒක තේරුම් ගන්න කියලා දෙන එක? කවුරු හරි කෙනෙක් අපිට දෙන ඇඩ්‍රස් එකක් අපිට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපි ඒ කිට්ටුවට ගිහිල්ලා කාගෙන් හරි විස්තරයක් අහනවා. විස්තරය හද්දී ඒකේ නා ඉතාලි කෙනෙක් නම් එයා ඒකට උත්තර දෙන්නේ ඉතාලි භාෂාවෙන්. එයා කියන දේ අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ කියන්නේ කියලා. එහෙම තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ තැන හොයාගෙන හරි වෙලාවට හරියටම යන්න. එහෙම නැති වුණොත් අපිට ඒ වෙලාවේ අතරමං වෙච්ච ගතියක් දැනෙනවා. මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. හැබැයි පාරක් කියන්න පාරක් අහන්න විතරක් නෙමෙයි. මේක පුරාම තියෙන වචන ඔයාලට සාමාන්‍ය ජීවිතේදී බොහොම අපූර්වවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි මෙච්චර කල් කතා කරපු ඉතාලි ව්‍යාකරණ මේ දෙබස් ඇතුලේ බොහොම අපූර්වවට තියෙනවා. වචන වචන වෙනම ගත්තත්, වාක්‍ය වාක්‍ය ගත්තත්, වාක්‍ය රටා ගත්තත් මේ පාඩමත් ඔයාලට අනිත් පාඩම් වගේම ගොඩක් වැදගත් වේවි. එහෙමනම් රැඳි සිටින්න ශ්‍රී ඉටලි YouTube channel එක තුල. මම මොහන් නිශාන්ත. දැන් ඔයාලට මෙතන හරි ලස්සනට පෙන්නලා තියෙනවා ඊතල මාර්ගෙන් මොනවද කරන්න ඕනේ කියලා. කියපු දේවල් තේරුණේ නැත්නම් මේවා ටික උත්සාහ කරලා බලන්න. මෙතන ලියලා තියෙනවා, ලකුණු කරලා තියෙනවා. 1. වයි දිරිත්තෝ, දිගටම යන්න. 2. ජීර අසිනිස්ත්‍රා, ඔබගේ වම්පසට හැරෙන්න. 3. ජීර අදෙස්ත්‍රා, ඔබගේ දකුණු පසට හැරෙන්න. 4. වයි යාත්‍රා වේර්සෝ, හරහා යන්න. මොකක් හරි පාරක් හරි පාලමක් හරි හරහා යන්න. වයි ලුංගෝ, දිගටම යන්න. අංක 5. අංක 6. ප්‍රෙන්දි ලා සෙකොන්දා ට්‍රාවර්සා අදෙස්ත්‍රා, ගන්න දෙවනි දකුණට හරස් පාර. පළවෙනි පාර නෙමෙයි, දෙවනි එක. අංක 7. ප්‍රෙන්දි ලා තේර්සා ට්‍රාවර්සා අසිනිස්ත්‍රා, වමට තියෙන තුන්වෙනි පාරට හැරෙන්න. ඒ කියන්නේ පළවෙනි එක නෙමෙයි, දෙවෙනි එක නෙමෙයි, තුන්වෙනි පාරට හැරෙන්න වම් පැත්තට තියෙන. අංක 8. අත්‍රවර්සා ලප්පියත්සා, චතුරස්‍රය හරහා යන්න. පියත්ස හරහා යන්න, ඉතාලියේ පියත්සක් කියලා කියන්නේ ඒ වගේ විවෘත ප්‍රදේශයක්. ඒ හරහා යන්න. අංක 9. ජීර අල්ලා රොතොන්දා එ ප්‍රෙන්දි, එහෙම නැත්නම් ප්‍රෙන්දා ලා සෙකොන්දා ට්‍රාවර්සා අදෙස්ත්‍රා, වටරවුම කැරකිලා දකුණට තියෙන දෙවනි පාර. අංක 10. ජීරා දෙස්ත්‍ර පෙරවියා නෝතෝ, දකුණට හැරෙන්න නෝතෝ පාරට. අංක 11. ඔල්ත්‍ර පාස්ස ලක්කියේසා එ ජීරා සිනිස්ත්‍ර පෙරවියා පාදවා, පල්ලිය පහු කරලා ගිහිල්ලා වමට හැරෙන්න පාදවා පාරට. අංක 12. ෂෙන්දියම් මෙතා පෙරකුවෙස්ත ස්ත්‍රාදා, මේ පාරේ මගින් බහින්න, භාගකදි බහින්න. අපි මොනම වෙලාවකවත් එක පාරටම පැනලා අපිට තියෙන අවශ්‍යතාවය අපි කියන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි කලින්ම එයාගේ අවධානය යොමු කරගෙන ඉන්නවනේ අපි දිහාවට. ඉතින් ඒක නිසා මේ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඒකට ඉතාලි වලින් කියන්නේ අත්තිරාරි ලතෙන්සියෝනි දි කල්කුනෝ. ඒ කියන්නේ කෙනෙකුගේ අවධානය යොමු කරගන්න, තමන් දිහාවට ඇද ගැනීම. මේ වගේ වචන අපිට පාවිච්චි කරන්න පුළුවන් පෙර්පියචේරේ, කරුණා කරලා, ස්කූසි සමා වෙන්න, මී ස්කූසි මට සමා වෙන්න, මි පෙර්දෝනි මට සමා වෙන්න, ස්කූසි ඉල් දිස්තූර්බෝ සමා වෙන්න කරදරයට. කවුරු හරි කෙනෙක් ඔයාලගේ අවධානය දිනා ගන්න වගේ වචනයක් කිව්වොත් ඔයාලට මේ වගේ වචන වලින් උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ රිස්පොන්දරේ කරන්න පුළුවන්, පිළිතුරු දෙන්න පුළුවන්. අවසර දෙනවා. සි ප්‍රේගෝ. ඔව්, අවසර දෙනවා. ඊට පස්සේ අපේ විස්තරය අපිට එක එක විදිහට අහන්න පුළුවන්කම තියෙනවා. කියදරේ ඉන්දිකාසියෝනි වියාරියේ, මාර්ගගත තොරතුරු විමසීම. 1. පොත්‍රෙ පෙදීර්මි, ඔබතුමාට හෝ ඔබතුමීට පුළුවන්ද මට කියන්න. කොන්දිසිෝනාලේ, ස්පියගාර්මි ලා වියා පෙරලා පොස්තා පෙර පියෂේරේ. ස්පියගාර කියලා කියන්නේ විස්තර කරනවා. ස්පියගාර්මි මට විස්තර කරන්න. තැපැල් කන්තෝරුවට යන පාර කරුණා කරලා. කුවාලි කොල්ලෙගමෙන්ති චිසුනෝ වේර්සෝ ෆියරා, මොකක්ද පොළ දෙසට යන
මාර්ග සම්බන්ධතාවය එතන කොල්ලෙගමෙන්තු කියලා කියන්නේ සම්බන්ධතාවය පාරක් ගැන අහන නිසා මාර්ගගත සම්බන්ධතාවය කියන අදහස තමයි මෙතන දෙපට ගන්න පුළුවන් වෙන්නේ ෆියර කියලා කියන්නේ පොළ 3 ක්වාලේ අවතෝබුස් වා පෙර් ලෝයර් පෝර්තෝ මොන බස් එකද යන්නේ එයාපෝට් එකට 4 ක්වාලේ ලා වියා මිලියෝරේ පෙර් රජුන්ජරේ ලා ස්ටාසියෝනේ චෙන්ට්‍රාලේ මොකක්ද හොඳම පාර එකතු වෙන්න එහෙම නැත්නම් ළඟා වෙන්න ප්‍රධාන දුම්රිය නැවතුමට 5 වොරෙම්මෝ අන්දාරේ අපියස්ස මත්සීනි ක්වාලි කොල්ලෙගමෙන්ති චිසෝනෝ අපිට යන්න අවශ්‍ය පියස්ස මත්සීනි වලට මොන මාර්ග සම්බන්ධතාවද තියෙන්නේ 6 ක්වන්තු දේවෝ කම්මිනාවේ කොයිතරම් මම එවිදිය යුතුද يعني පයින් යන්න ඕනද ක්වන්තු එලොන්තාන ලක්කීසා පල්ලිය කොච්චර දුරද ක්වන්තු ඒ දිස්තාන්තේ කොයිතරම් පතරයක්ද තියෙන්නේ 9 potrebbe dirmi come raggiungere il museo nazionale ඔබතුමාට හෝ ඔබතුමීට මට කියන්න පුළුවන්ද කොහොමද ළඟා වෙන්නේ ජාතික කෞතුකාගාරයට කියලා 10 come si arriva da qui alla stazione කොහොමද ළඟා වෙන්නේ දුම්රිය නැවතුමට මෙහි සිට 11 dove posso parcheggiare la mia auto මගේ වාහනය කොහෙද පාක් කළ යුත්තේ ඉතින් මේ වගේ කැමති විදිහකට අපිට අහන්න පුළුවන් අපි යන පාර ගැන විස්තරයක්. ඔයාලා මේකෙන් මොන මොන හරි එකතු කරලා අරගෙන කඩලා අරගෙන මොළ අදාළ විදිහවල වලට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. දිගටම රැඳිලා ඉන්න. මොකද ඔබ මේ ගැන කතා කරන දෙබස් ටික තියෙන ඉස්සරහා අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට පාර කියද්දි මේ විදිහට අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා. මෙතෙන් අවශ්‍ය කරන කරුණු ඔයාලට අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. Dare indicazioni viarie මාර්ගගත තොරතුරු ලබා දීම අපි අර කලින් කියපු පාරවල් ගැන විස්තරේ ඔයාලා අහනවා නම් අමතක කරන්න එපා ළඟම ඉන්න වග කිව යුතු කෙනෙකුගෙන් අහන්න ඒ කියන්නේ පොලිසිය කෙනෙක් එහෙම හිටියොත් ඔයාලට අහන්න ගොඩාක් සුදුසුයි ඒගොල්ලෝ කවුරුවත්ම නැත්තම් තමයි නාඳුනන පුද්ගලයෙක්ගෙන් අහන්න ඕනේ මොකද නාඳුනන පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න පොලිසිය කෙනෙක්ගෙන් ඒ වගේ විස්තරයක් අහන්න එහෙම නැත්නම් අදාළ එතන තියෙන කිට්ටුව තියෙන බාර් එකකින් රෙස්ටුරන්ට් එකකින් තබක් එකකින් ඒ වගේ තැනකින් අපිට විස්තර අහගන්නත් පුළුවන්කම තියෙනවා Dare indicazioni viarie මාර්ගගත තොරතුරු ලබා දීම 1. Vada per di qua a destra. Lei deve camminare ancora 10 minuti. මෙතන ඉඳලා දකුණට යන්න ඔයා ගමන් කළ යුතුයි තවත් විනාඩි 10ක්. අංක 2. La strada sta di fronte al mercato. පාර තියෙනවා මාකට් එකට මුහුණලා. 3. Lei deve girare e tornare indietro. ඔයා හැරිලා ආපහු පැමිණිය යුතුයි. අංක 4. Dalla fermata ci sono ancora 5 minuti di cammino. බස් නැවතුමේ සිට තවත් විනාඩි 5ක ඇවිදීමක් තියෙනවා. 5. Il viale Mazzini sta oltre al fiume. Mazzini පාර තියෙනවා ගඟට සමාන්තරව. 6. Vada dritto fino alla chiesa. දිගටම යන්න පල්ලිය දක්වා. 7. Attraversi il ponte e poi a destra. පාලම පනින්න ඊට පස්සේ දකුණට. අංක 8. මේක තමයි හොඳම එක. Venga, le mostro io. එන්න මම ඔයාට පෙන්නන්නම්. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් කල්පනාවෙන් පාළු පාරට එක්කන් ගිහිල්ලා ඔයාලට සුද්දයක් දාන්න පුළුවන්. පරිස්සමෙන් ඔයාලගේ දේවල් පරිස්සම් කරගන්න. 9. C'è un collegamento espresso per l'aeroporto. Sigragami පාරක් තියෙනවද? ගුවන් තොටුපළට 10 prende l'autobus fino al centro බස් එක ගන්න නගර මධ්‍යස්ථානය දක්වා per piazza duomo වලට anche colha ඕනම දෙයකට shape වෙන්න මේක හොඳයි purtroppo non lo so කරුමේකට වගේ මම දන්නේ නැහැ shape වෙන්න පුළුවන් හැබැයි එහෙම කරන්න එපා කවුරුල් පාරක් ඇවුවත් අනිවාර්යයෙන්ම කියන්න අංක 12 Vada lungo il sottopassaggio, poi prenda la prima a destra. Umang marge digatame yanna. Ita passe ganna palaveni dakunata tiyena para. E hema deyakma kiyala iwara vela stuti karanna amathaka karanna epa. Me vidihata ring ratsiyare karanna puluwam. E kiyanne nawatha stuti karanna puluwam. 1. Le sono molto grato.
ඔබට මම බෙහෙවින් කෘතඥ වෙමි. Molte grazie. ගොඩක් ස්තුතියි. La ringrazio molto. ඔයාට ගොඩක් ස්තුතියි. Molto gentile da parte sua. එයා හරිම කරුණාවන්තයි. පොඩකින් පොඩකින් මං හිතන්නේ ඔයාට පාර වැරදිලා. ඇයි ඒ? නෑ YouTube එකේ මොකක් හරි වීඩියෝ එකක් බලද්දි ඒක ඔයාලට වැදගත් නම් අයිත් ඔයාලට ඒක බලන්න ඕන නම් ඒ දාන වීඩියෝස් අයිත් ඔයාලට ගෙන්න ගන්න ඕන නම් ඔයතන පල්ලෙහා තියෙන subscribe button එක ඒක click කරන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙන bell icon එක click කරන්නත් ඕනේ. එහෙම කරොත් තමයි අලුත් වීඩියෝ එකක් ඉක්මනට ඔයාලට ලැබෙන්නේ. සමහර විට ඔයාලට වීඩියෝ එක බලලා ඉවර වෙද්දි වීඩියෝ එක ගොඩක් හොඳ නම් like කරන්න, comment එකක් දාන්න අමතක වෙන්න පුළුවන්. දැන් මම like එකක් comment එකක් දාලා එන්න. ඒක මහන්සි වෙලා YouTube එකේ වීඩියෝ එකක් කරන YouTuber කෙනෙකුට හරි වටිනවා. ඔයාලට ඒක පුංචිම පුංචි දෙයක්. අපි දැන් බලමු ඒ වචන සහ වාක්‍ය පාවිච්චි කරලා කොහොමද දෙබසක් ගොඩනගා ගන්න කියලා. මේ දෙබස ඔයාලා වෙන කෙනෙකුට කියන එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඔයාලට කියන එකක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් තේරුම් ගන්න පුළුවන් වෙන්න එපා. එහෙමනම් හොඳට පාඩම් කරගන්න මේ වචන සහ වාක්‍ය හැදිච්ච දෙබස් ටික. යළු එක එකතු කරලා දෙන්න බෙදාගෙන පාවිච්චි කරන්න. කටහුරු කරගන්න පුළුවන් ඉතාලි භාෂාවට මතක තියාගන්න පුළුවන් වචන වාක්‍ය හැදෙන හැටි බලා ගන්න පුළුවන් ක්‍රියාවිධි කොහොමද ඇදලා තියෙන්නේ කියලා බලන්න පුළුවන් ඒ ඔක්කොම මේ දෙබස් ඇතුලේ තියෙනවා අවසාන වෙනතුරු බලන්න වීඩියෝ එක ස්කූසි සි ඩිස්ටර්බ් සමා වෙන්න මම කරදරයක්ද නෙසුන් ප්‍රොබ්ලෙමා කිසිම ප්‍රශ්නයක් නැහැ ඉකේ පොස්සු අයුතරලා මොන විදිහටද ඔයාට උදව් කරන්න පුළුවන් සිත්‍රත්ත දි stabilire dove siamo nella cartina තහවුරු කරගන්න පුළුවන් කමක් තියනවද මේ මැප් එකේ අපි කොතනද ඉන්නේ කියලා siamo nel vicolo dei giardini අපි ඉන්නේ giardini pare un dei vicoli intorno alla via dei giardini giardini වටේටම තියෙන පාරවල් වලින් එකක dovremmo trovarci qui sotto මෙන්න මෙතන යට හොයාගත යුතුයි. සි proprio qui. ඔව් හරියටම මෙතන. Se posso chiedere che cosa cerca qui? මට අහන්න පුළුවන්ද මොනවද මෙහි හොයන්නේ කියලා. Vorrei andare in piscina qui. මට යන්න ඕනේ මෙහි තටාකයට. La piscina. තටාකය. පිහිනුම් තටාකය. Non c'è nessuna piscina qui. Kisima tatakayak mehi neha. E dove? Koheda tiyenne? Nel parco. Park eke. Alla fine di via Sicilia. Prima della stazione. Park eke. Sicilia pare avasane. Station ekata kalin. Ah, ecco. Mi sono sbagliato. Amen. Mata veraduna. Le sono molto grato. Ubutumata ubutumite mama godak krutagnya wenawa. La prego. Cosa che succedono? Sadarin baraganna monawa wennada? Scusi, si disturbo. Nessun problema. In che cosa posso aiutarla? Si tratta di stabilire dove siamo nella cartina. Siamo nel vicolo dei giardini, un dei vicoli intorno alla via dei giardini. Dovremmo trovarci qui sotto. Sì, proprio qui. Se posso chiedere che cosa cerca qui? Vorrei andare in piscina qui. La piscina? Non c'è nessuna piscina qui. E dove? Nel parco, alla fine di via Sicilia, prima della stazione. Ah, ecco, mi sono sbagliato. Le sono molto grato. La prego, cosa che succedono? Devono debasa. Mi scusi, la via migliore per la posta? Samaven, vadat hondama para tepel karyalayata. Mi lasci pensare. Mata poddak hitanna denna. Sì, vada diritto fino alla piazza del mercato. Digatama avasanayata yanna. Piazza del mercato වලට. Poi a destra e trova la posta. ඊට පස්සේ දකුණු පැත්තේ වට හම්බ වෙනවා තැපැල් කාර්යාලය. Quanto è lontano da qui? කොච්චර දුරද මෙතන ඉඳලා? Direi circa 10 minuti a piedi.
මම කියන්න කැමති පයින් යනවනම් විනාඩි 10ක් විතර. කපිස්කෝ තේරෙනවා. සෙම්ප්‍රෙ දිරිත්තු. දිගටම හැම විටම ඉදිරියට පියස්ස දෙල් මෙර්කාතෝ. E poi a destra la posta. E scusi, sa dove si trova l'Enel? Voi ha dannato da viduli bel pad gevano tena? Coi da tienne? Sì, nella stessa strada un po' più avanti a sinistra. Me pare ma di cac idrien vampette. Molte grazie, ora che stuti. Prego. Mi scusi, la via migliore per la posta? Mi lasci pensare. Sì, vada diritto fino alla piazza del mercato, poi a destra e trova la posta. Quanto è lontano da qui? Direi circa 10 minuti a piedi. Capisco, sempre diritto, piazza del mercato e poi a destra la posta. E scusi, sa dove si trova l'Enel? Sì, nella stessa strada un po' più avanti a sinistra. Molte grazie, prego. තුන්වන දෙබස ස්කුසි සෙ දිස්තුර්බෝ කරදරයක් නම් සමාවෙන්න කොමෙ අරීවෝ අල් උෆිෂියෝ පොස්තාලේ කොහොමද යන්නේ තැපැල් කාර්යාලයට ලුෆිෂියෝ පොස්තාලේ සිත්‍රෝවා ඉන් වියා මිලානෝ වියා මිලානෝ වල තමයි හොයාගන්න පුළුවන් තැපැල් කාර්යාලය එලා ප්‍රීමා ස්ත්‍රාදා අසිනිස්ත්‍රා වර්සොලා ස්තාසියෝන ෆෙරෝවියාරියා දුම්රිය මාර්ගයේ දෙසට යද්දි තියෙන පළවෙනි වමට පාර. Quando lei arriva al incrocio con Corso Italia, ඔය Corso Italia හන්දියට ආවට පස්සේ vede l'ufficio postale alla sua destra. ඔයාගේ දකුණු අත පැත්තේ තැපැල් කාර්යාලය දැක ගන්න පුළුවන්. La ringrazio, molto gentile. ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා කරුණාවන්තයි. ගොඩක් Prego. හතරවන දෙබස. Mi scusi, può aiutarmi? සමාවෙන්න මට උදව් කරන්න පුළුවන්ද? Sì, volentieri. Oh, කැමැත්තෙන්ම. Dove si trova un buon ristorante qui? කොහෙන්ද හොයාගන්න පුළුවන් මෙහි හොඳ රෙස්ටොරන්ට් එකක්? Vi sono diversi ristoranti al Belvedere. වෙනස් ආපනශාලා තියෙනවා ඔයාලට Belvedere වල. Il migliore si trova al piano terra del centro Europa. Europe Center eke bimmahale hondama eka hoyaganna puluwa. Un ristorante italiano. Italia apana shalawa. Si trova nella via Vittoria. Eka hoyaganna puluwa. Via Vittoria wala. Più avanti nella stessa via c'è un ristorante cinese. Tawat tikak ideye ඒ පාරෙම හොයාගන්න පුළුවන් චීන අවන්හලක්. Dove vuole andare? වාට කොහෙද යන්න ඕනේ? Il ristorante italiano è lontano da qui? ඉතාලි ආපන ශාලාව මෙහි සිට දුරද? Niente affatto. ඇත්ත වශයෙන්ම නැහැ. Percorra questa strada e gira a destra alla terza traversa. මේ පාරෙම ගමන් කරලා දකුණට තියෙන තුන්වෙනි හරස්පාර. A pochi passi girato l'angolo lei vede il ristorante. අඩි කිහිපයක් ගිහින් හැරුණාම කෙළවරේ වඩ දැක ගන්න පුළුවන් ආපන ශාලාව. Molto gentile. ගොඩක් කරුණාවන්තයි. Prego. Mi scusi, può aiutarmi? Sì, volentieri. Dove si trova un buon ristorante qui? Vi sono diversi ristoranti al Belvedere. Il migliore si trova al piano terra del centro Europa. Un ristorante italiano si trova nella via Vittoria. Più avanti, nella stessa via, c'è un ristorante cinese. Dove vuole andare? Il ristorante italiano è lontano da qui? Niente affatto. Percorra questa strada e gira a destra alla terza traversa. A pochi passi girato l'angolo, lei vede il ristorante. Molto gentile, prego. පාර වැරදුණු කෙනෙක් හම්බ වුණොත් හරි පාර කියලා දෙන්න අයි දෙපාරක් හිතන්න එපා. මොකද ඒක ලොකු පිනක්. සමහර වෙලාවට
හරි පාර නොදන්නා කමින් ජීවිතේ වරද්ද ගන්න අය අපි අතරේ ඕන තරම් ඉන්නවා. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න කෙනෙකුට හරි පාර කියලා දෙන්න. එහෙමනම් තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ අනාගතයක්. අයිත් කියනවා වීඩියෝ කිරුවන් ඉස්සෙල්ලා subscribe කරලා bell icon එක click කරන්න අලුත් කෙනෙක් නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ස්තුතියි.